वडा केला आता करू আরে হদাই দেখা কেন পারি অকুতে সিগনাল হলো পড়ি গ্যাটলুয়াক তিয়েনা মে সরগে ইয়ে আদ উদে ইদলাম আরে বালাম আপি এক গ্যাটলুয়াক নেতি এই সমহার বিত দে মাম কিউয়ে পাউজলিক লিপি আপি লিয়ান্নে ญาতিয়ে কুট বেডি হিতিয়ে কুট নেদ তামাঙ্গি সামীপ নাদায়ে কুট নে එහෙම නැත්තම් යහළුවෙකුට ඒ වගේ කෙනෙකුට තමයි අපි පෞද්ගලික ලිපියක් ලියන්නේ. එතකොට අපි පෞද්ගලික ලිපියක් ලියන්නේ පුතේ මොනවා හරි තොරතුරක් දැනගන්න. එහෙම නැත්තම් වෙනත් පෞද්ගලික අවශ්‍යතාවයකට නේද? ඒ යාළුවන්ගේ සුවදුක් විමසන්න. නේ? ඔන්න ඔය වගේ දේවල් වලට තමයි අපි පෞද්ගලික ලිපි ලියන්නේ. දැන් මීට වඩා වෙනත් දේවල් මොනවද පෞද්ගලික ලිපි ලියන හේතු? සුවදුක් විමසන්න තොරතුරු විමසන්න තා මොන වගේ හේතුද පෞද්ගලික ලිපි ලියන්නේ මොකටද අපි සමහර විට කෙනෙක් කරදරයක් වුණාට පස්සේ නේද ඒ වගේ වෙලාවට අපි පෞද්ගලික ලිපි ලියනවා. හැබැයි අද වර්තමානයේ පෞද්ගලික ලිපි ලියන්නේ නැහැ. නේද? බොහොම මේ බහුලව ලියන්නේ. බොහොම කලාතුරකින් තමයි ලියන්නේ. දැන් ඔන්න ඉස්සර කාලේ මට මතකයි මේ අපේ අයිය කෙනෙක් එයා ශිෂ්‍යත් විභාගයේ සමත් වෙලා ගාල් රිච්මන් විද්‍යාලේ තමයි ඇතුල් වුණේ. දැන් ඉස්සර වගේ මේ අද වගේ පුතේ අපි මේ ගෙදර ඉඳලා මේ හැමදාම උදේට නේද ස්කූල් බස් වල මේ යන්නේ ඉතර එහෙම මේ පාසල් වල ඒ පාසල් වල තියෙන හොස්ටල් නැත්නම් නේවාසිකාගාර තියෙන. ඉතින් ඒ නේවාසිකාගාර වල නතර වෙලා තමයි ඉගෙන ගන්න. දැන් ඔයාලටත් පුළුවන් ඕනනම් එහෙම ශිෂ්‍ය විභාගය සමත් වෙලා ලොකු පාසලකට ගියහම ඒ තියෙන හොස්ටල් වල නතර වෙලා නේද උදේ හවස පාසල් යනවා එනවා. එතකොට ගොඩක් දුර නෙමෙයි පාසල ඇතුළේ මේ හොස්ටල් එක තියෙන නේවාසිකාගාර. අනේ ඒ වගේ වෙලාවට ඔයාලට ගෙදරට පෞද්ගලික ලියුමක් ලියන්න පුළුවන් අම්මට තාත්තටනේ. ඔයාලගේ තොරතුරු දන්වලා ලියුමක් ලියන්න. අම්මට තාත්තට ඔයාලගේ සුවදුක් විමසලා ලියුමක් ලියන්න. අනේ ඒවට තමයි අපි කියන්නේ පෞද්ගලික ලිපි කියලා. පැහැදිලිද? ඒ වගේ. තව නෑදෑ කෙනෙකුගේ නේද විස්තර ආයවස්සවයකට ආරාධනා කරන්න ඕ මොනවා හරි උත්සවයකට ආරාධනා කරන්න පුළුවන් නේ චාරිකාවක් යන ආරාධනා කරන්න පුළුවන් අන්න ඒ වගේ ඒවට තමයි ලියන්නේ පෞද්ගලික ලිපි අද නම් වර්තමානයේ තින් ඔය WhatsApp වලදී මැසෙන්ජර් වගේ නේද ඒව නිසාද ජංගම දුරකථනය නිසා පෞද්ගලික ලිපි ලියන්නේ නැහැ බොහෝ වෙලාවට ඒවෙන් තමයි තොරතුරු හුමාල් කරගන්නේ ඉස්සර එහෙම නෙමෙයි පෞද්ගලික ලිපි ලිව්වා ගොඩක්. හොඳයි. එහෙනම් අපි පෞද්ගලික ලිපියක මේ මාතෘකාව ලියලානේ තියෙන්නේ. ආකෘතියක් බලමු. ඔව් මෙන්න මේ වගේ එකක් මේක බලන්නකො. ඒක ලියන්න ඕනද? නැහැ මේ උදාහරණයක් විතරයි මොකුත් ලියන්න යන්න එපා බෑම්මු. මේ තියෙන පෞද්ගලික ලිපියක් නිවසේදී මේ කියන්නේ මේ ලියුම ලියලා තියෙන නිවසේදී 2028 සැප වේවා ඒ වගේ පුතේ අර එහෙම එකක් ලියන බුදු මේ දෙවි පිහිටයි මේ සැප වේවා බුදු සරණයි ඒ වගේ එකක් ලියනවා ආශිර්වාද ඔබ මා ආදරණීය ආච්චි අම්මා වෙත ආමන්ත්‍රණය ඒ කියන්නේ ලියන කෙනාට තමයි නේද වෙත කියන්නේ ඒක ඔයාලා දන්නවනේ අර වෙසක් කාඩලක් තියෙන වෙත කියලා නේද මා ආදරණීය ආච්චි අම්මා වෙත ආච්චි අම්මා සනීපයෙන් ඉන්නවා නේද ඉතින් ඔය පෞද්ගලික ලිපියක් ලියනකොට පුතේ මුලින්ම අහන්නේ ඕක තමයි ආච්චි අම්මා සනීපයෙන් ඉන්නවා නේද ලොකු අම්මා සුවෙන් නැතයි සිතනවා චාමර අයියා චලනි අක්කාත් පාසල් යනවාද අපි සැම දෙනා
සුවෙන් සිටිනවා නේද? එහෙම නැත්නම් මේවා එකක් ලියන්න පුළුවන්. ඔබේ සැප දුක් කෙසේද? මම නම් සුවෙන් සිටිනවා. අන්න ඒ වගේ ඒවා ලියන්න. රයිට්. දැන් දෙවනි ඡේදය බලන්න. තාත්තාට නිවාඩුවක් ලද විගසම ආච්චි අම්මා බලන්නට එන බව අම්මා කිව්වා. මම ඒ ගැන තාත්තාගෙන් ඇසුවා. ලබන සති අන්තයේ ගමේ යන බව තාත්තා කිව්වා. මේ ලිපිය ලියන්නේ ආච්චි අම්මාට ඒ බව දැනුම් දීමටයි. අපි ලබන සති අන්තයේ ගමේ එන බව ලොකු අම්මාටත් කියන්න. ආච්චි අම්මා ඇතුළු පවුලේ සැමටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අවසානයේදී පුතේ අපි ප්‍රාර්ථනාවක් කරනවා නේද? මේකේ තියෙනවනේ ආච්චි අම්මා ඇතුළු පවුලේ සෑම දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ ලිපිය ලියන්නේ කවුද? ආදරණීය පොඩි පුතා හසිත. ආ පොඩි පුතා තමයි ලියන්නේ ආච්චි අම්මට නේද? නිවසේ ඉඳන් ලියන්නේ. පැහැදිලිද? ඔන්න ලියුමක පෞද්ගලික ලිපියකට උදාහරණයක්. ඉතින් පුතේ මේ පෞද්ගලික ලිපියකට අපි ආකෘතියක් හදාගත්තොත් මෙන්න මේ වගේ ආකෘතියක් අපිට හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ නේද? අර ඔයාලා දැක්කේ ලියුමේ තියෙනවා දිනය ස්ථානය තිබුණානේ. ස්ථානය කියන්නේ ලියන තැන. දැන් පාසලේදී ලියනවා නම් ස්ථානය ලියන්නේ පාසලේදී. आदरणीय आदरणीय माली ඒ විදිහට ආමන්ත්‍රණය වෙනස් වෙනවා. අර මැද තිබුණේ කරුණු ටික කරුණු පටන් ගන්නෙ කොහොමද? ඔබ සැමගේ සුව දුක් කෙසේද? මම නම් සුවේ සිටිනවා නේද? ඒ විදිහට තමයි මේ ලියුම ආරම්භ කරන්නේ. අවසානයකුත් තිබුණනේ. අවසානය කියන්නේ ලියුම ලියන කෙනා කවුද කියලා පැහැදිලි කරලා දෙන එක. ඔක තමයි පෞද්ගලික ලිපියක ආකෘතිය. හොඳයි. එහෙනම් දැන් ඔයාලා මාතෘකාව ලියලා තියෙන්නේ මෙතන ඔය ආකෘතිය නේද ලියා ගන්න මුලින්ම ආකෘතිය අපි ලියා ගන්න මුලින්ම හොඳයි ලියාද දැන් එහෙනම් අපි කරමු එක නේ ආකෘතිය අද ගන්න මේක පෙන්නනවද හරි මම පෙන්නන්න ඕන පෙන්න ඉක්මන් කරන්න විනාඩි 5ක් දෙන්න
විස්තරෝ විස්තර ලියන්නත් ඕනද? විස්තර ටික නෙවෙයි මේ ආකෘති විතරක් ඇඳගන්න. අර ලියුම මම දාන්නම් හොඳද ඔයාලේ එක ලස්සනට ලියා ගන්න ඒ විදිහේ පෞද්ගලික ලිපියක් හැබැයි අපි ලියන්නත් ඕන නේද ඒක විතරක් මදි තවත් පෞද්ගලික ලිපියක් ලියන්න ඕන ඉතින් දැන් ඕ නැවත අහගන්න ආකෘතිය දිහා හොඳට බලා ගන්නකෝ නේද දකුණු පැත්තේ තියෙනවා අපු එක කොච්චරක් ඉඳ තියෙනවා පොඩක් අහගෙන ඉන්න පුතේ මම පස්සේ කියන්නම් මේ දකුණු පැත්තේ තියෙනවනේ ලිපිය ලියන ස්ථානයනේ ලිපිය ලියන ස්ථානය තියෙන දිනය සඳහන් කරලා කරන්න ඕන දැන් ස්ථානයේ ලියු තැන අගට කොමාව යොදන්න ඕන පැහැදිලිද ඕතන විරාම ලකුණු ගැනත් අපි ගොඩාක් මේ අනිවාර්යෙන්ම අපි आशीर्वाद आदरणीय वचने दयादर वचने सदादरणीय वचने දයාබර මාහිතවත් නේද ඒ විදිහට පුතේ අපි ආමන්ත්‍රණය යොදන්න ඕන ආමන්ත්‍රණයේ අවසානයේදී කොමාවක් යොදන්න ඕන පැහැදිලිද දැන් අපිට කොමාව යොදන්න දැන් දෙකක් තිබුණා ස්ථානයේ ලියන දැන කොමාවක් ඕන ආමන්ත්‍රණය අවසානයේ කොමාවක් හරි එතකොට දැන් ඔය කරුණු ලියනකොට මේ अरे आमंत्रणයට යටින් නැති රූලේ කුඩා ඉඩ ප්‍රමාණයක් ඉතුරු කරලා තමයි කරුණු ලියන්න පටන් ගන්න. චූටි ප්‍රමාණයක් ඉතුරු කරන්න ඕන. සර් කියනවා මෙල්ලන්නේ. ඔය දැන් ඔයාලා ආකෘතියේ මේ සහ අපි ලියුම බලමුනේ. ඒ වගේම ඥාතියාගේ එහෙම නැත්නම් මිතුරාගේ මිතුරියගේ සහෝදරයාගේ හෝ සහෝදරියගේ නේ සුවදුක් විමසීමක් මුලින්ම කරන්න ඕන. නේද
ඒ වගේම තමන් මේ සුවෙන් සිටින බවක් ලියන්න ඕන මුලින්ම. right. ඉතින් මේ ලිපිය මේ පේරි 6ක් 8ක් වැඩි ප්‍රමාණයක් ලිව්වනම් ප්‍රමාණවත් පේරි 6ක් 6ක් හෝ 7ක් 8ක් ලිව්වනම් ඇති. නේද? ලියුම ලියලා අවසානයේ සෙත් පැතීමට වාක්‍යයක් ලියන්න ඕන. නේද? සෙත් පැතීම කියන්නේ ඒ කියන්නේ තමන්ගේ ආගමට අනුව තෙරුවන් සරණයි. දැන් කතෝලික ආගමේ නම් ජේසු පිහිටයි දෙවි රැකවරණයි නේද? ඒ වගේ සෙත් පතන්න පුළුවන්. ඉතින් මේ පුතේ ලිපිය ලියා අවසන් කරනාට පස්සේ ලිව්වේ කවරෙක්ද කියලා තමන්ගේ නම සඳහන් කරලා නමට ඉහළින් නැති වචනයක් තියෙනවා නේද? ඒ වචනේ අගට කොමාව යොදන්න ඕන. කොමාව. right. එහෙනම් අපි බලමු දැන් ওই කියන ඒවා අර ආකෘතිය තියෙනවද කියලා. හොඳයි ආකෘතිය නෙමෙයි ලිව්නේ තියනවාද කියලා සුට්ටක් බලන්නේ ඔව් මේ තියෙන ලිව්ම නෑ මේක නෙමෙයි රයිට් මේ තියෙන්නේ ඔව් මේ ආකෘතිය ආ මේ තියෙන ලිව්ම मेल यू में आप ही बालमो ओए किए पुदे वाल तीन वाले किए ला तीन वागे नहीं द अरे ओए तीन निवसे दी किए ना तैने नहीं द कोमा वाक यो दला देखता देखो यार है ओ होंदर बालन ना हाउ इस है वाला वारदान ने उन्हें ओवर तमाई एक है मम्मी वैलीपुर किया ने මෙන්න මෙතන මේ බලන්න නිවසේදී කොමාවක් තියෙනවා මෙතන හර්ෂාදී ලකුණ තියෙනවා ආමන්ත්‍රණය ළඟ මේ මේ ආශිර්වාදේ ළඟනේ මෙතන ආමන්ත්‍රණය අවසානයේ කොමාවක් තියෙනවා මේ මුල් වාක්‍ය ටික ලියන්න ඕන සුවදුක් විමසීමක් කරන්න ඕනේ ඒ වගේම තමනු සුවෙන් සිටින බව කියන්න ඕන නේද අවසානයේට මේ ප්‍රාර්ථනයක් කරන්න ඕන දැන් මෙතන නම් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මුළු ලියුමම රූල් 7-8ක් තිබ්බනම් ඇති නේද අවසානයේ මෙන්න මෙතන කොමාවක් තියෙනවා මේ දැක්කද ඔයාලා මේ අවසානයේ එතනක් කොමාවක් තියෙනවා නේද අවසාන මේ ආදරණීය කියන වචනේ යටින් පොඩි පුතා එතන කොමාවක් ඉතින් ඔන්න ඒ ටික ඉතාලම වැදගත්. හරිද? ඒකයි මම මේ වැඩිපුර මේක ඔයාලට පැහැදිලි කළේ. ගොඩක් ළමයි වරද්දන්නේ ওই ටික තමයි. මම මේ ලියුම ඔයාලට දාන්නම්. හරිද? දැම්මට පස්සේ ඔයාලා මේ ටික ලස්සනට ලියා ගන්න. අතින් ලියන්න ඕන. හරිද? අනිවාර්යෙන්ම තමන්ගේ අතින්ම මේ තමන්ගේ අකුරු වලින් ලියන්න ඕන. දැන් දානවද සර්? කොපි කරලා මේ අලවන්න යන්න එපා. දානවද ඔව් අද දානවා අද දැන් අපි තව කොටසක් කරනවා තව කොටසක් කරලා ඉවරලා දානවා හොඳයි පාසලේදී දැන් ඔය විතරක් නෙමෙයි සර් අගෝ වුණාම මම ආපහු ලොග් වෙන්න ඕනේ ඔව් පුතේ ලොග් වෙනවා පෞද්ගලික ලිපියක් ලිවීමට ඔයාලට අවස්ථාවක් දෙන තනියම එකක් තමයි මේ පාසලේ පැවැත්තු අත්අකුරු තරඟයෙන් ජයග්‍රහණය කළේ ඔබ බව පවසමින් මිතුරෙකුට ලියුමක් ලියන්න. මිතුරියකට ලියුමක් ලියන්න. ආච්චි එහෙම නැත්නම් සීයාගේ සුවදුක් විමසමින් ඔබ නිවසේ විස්තර දන්වලා ලියුමක් ලියන්න. නේද? නිවාඩුවට ඔබේ නිවසට එන බව දන්වා ඔබේ හොඳම මිතුරාට එහෙම නැත්නම් මිතුරියට ලියන්න. පැහැදිලිද? ඔබට ඔබ සිටි පාසලෙන් වෙනත් පාසලකට යන්න සිද්ධ වෙනවා. එම අලුත් පාසල් පරිසරය පිළිබඳව දන්වමින්
තමාගේ හොඳම මිතුරාට මිතුරියට ලියුමක් ලියන්න ඔයින් එකක් ඔයාලා තෝරගෙන ලිපිය ටීචර් සර් ඒ ටිකක් දානවද group එකට ඔව් මම ඒ ටික දාන්නම් ඒ ටිකක් දාන්නම් හරි එතකොට එහෙනම් එතකොට ඊට පස්සේ අපිට මේ වැඩ ටික කරගන්න පුළුවන් හොඳේ ඕකට සාමාන්‍යයෙන් යාවි තව පිටු දෙකක් තියමු අපි නේද තව පිටු දෙකක් තියමු CR පිටු නම් එකම ආරක් විතර යාවි දෙකක් තිබුවත් කමක් නැහැ පිටු දෙකක් ඉඳ තියන්න ඉඳ තියලා අපි ඊළඟ මාතෘකාවට යමු ගොඩක් එන්න ආරාධනා පත්‍ර ආරාධනා පත්‍ර ආරාධනා පත්‍ර පිටු කීයක් තියන්න ඕනද සර්? ඔව් මේ ලියුම ලියන එකට පිටු දෙකක් ඉඩ තියන්න. සර් දාන ටිකම ලියන්න ඕනද? ඔව් මම දාන එක ලියන්නත් ඕන. ඔයාලා තනියම එකක් ලියන්නත් ඕන. හරි. ආරාධනා පත්‍ර. මෙන්න ආරාධනා පත්‍රයක් මම ඔයාලට පෙන්නනවා. මෙන්න ආරාධනා පත්‍රයක්. මේ තියෙන. බලන්න ආරාධනා පත්‍රයක සැකසුම කොහොමද කියලා. ලස්සන මුල පිටුවක් තියෙනවා නේද පුතේ. ඒකේ බොහොම ලස්සන අකුරෙන් ලියලා තියෙනවා ආරාධනා කියලා. පින්තූරයක් තියෙනවානේ ගැලපෙන පින්තූරයක්. ඊට පස්සේ දෙවනි පිටුවේ තමයි අකුරු තියෙන්නේ බලමු මොනවද තියෙන්නේ කියලා. අපවිද්‍යාලයේ ප්‍රභාවී කලා කවය සංවිධානය කරන පස්වන ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය හා ත්‍යාග ප්‍රදානෝත්සවය 2020 සැප්තැම්බර් මාස 30 වන දින පෙරවරු 9ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ සඳහා සහභාගී වන ලෙසට ඔබතුමාට ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කරමු. ප්‍රභාවි කලා කවය ඔන්න ආරාධනා පත්‍රයක්. නිර්මාණ හා ප්‍රදර්ශන නිර්මාණ ප්‍රදර්ශන හා ත්‍යාග ප්‍රදානෝත්සවයට තමයි ආරාධනා කරලා තියෙන්නේ නේද? ආරාධනා කරලා තියෙන්නේ. කවදද තියෙන්නේ? කවදද දැන් මේ ආරාධනා පත්‍රය කෙනෙක් අතට ගත්තොත් කාට අපිට කොහොමද? ඔව්. ප්‍රභාවි කලා සැප්තැම්බර් මාස 30 දින ප්‍රභාවි කලාකාවේ කවුරුන් සාමාජිකේ ඔයාට දැන් ඕන ආරාධනා පත්‍රය දෙනවා. දැන් ඔයා මේක කියවලා බලනවා. කියවලා බලලා දැන් ඉතින් එදාට යන්න වෙනව නේද? නේ? කොහාටද යන්න ඕන? විද්‍යාලීය ප්‍රධාන ශාලාවට යන්න. ප්‍රධාන ශාලාවේදී.
විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී ගුරු අධ්‍යාපන ඇමතිතුමා ප්‍රධාන කවුද ප්‍රධාන ආරාධිත අමුත්තා? ගරු අධ්‍යාපන ඇමතිතුමා. අන්න හරි. නේද? ඔබතුමාට ඔබතුමියට එතන තුම්මයිකුට දෙනවා නම් තුමාට කියන එක ඉතුරු කරලා තුමිය කියන එක කපනවා. තුමියකට දෙනවා නම් නේද? ඔබතුමාට කියන එක කපලා දාන පෑනකින්. පෑන ඉරකින්. නේද? එහෙම තමයි දෙන්නේ. කවුද මේ පුතේ නිර්මාණ ප්‍රදර්ශනය ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කරන්නේ කවුද? ප්‍රභාවී කලාකාරය. ප්‍රභාවී කලාකාරය. මොන ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේද මේ නිර්මාණ? පස්වන ශ්‍රේණියේ සිසුවියන්ගේ. පෙරවරු 9ට තමයි පැවැත්වෙන්නේ. ඔන්න මෙන්න තියෙනවා ආරාධනා පත්‍රයක නේද තිබෙන දේවල් ලස්සන මුල පිටුවක් තියෙනවා ඔයාලා දන්නවා ඔයාලා 3 වසර ඉඳලාම ආරාධනා පත්‍ර හදනවනේ නේද ඊට පස්සේ දෙවනි පිටුවේ තමයි ඒ ලියන්න ඕන කොටස ලියලා තියෙන්නේ හරි එතකොට මේ ආරාධනා පත්‍රයකුත් ඔයාලට හදන්න වෙනවා හොඳයි මෙහෙම කරමු අපි මිනිත්තු 3ක විවේකයක් මම දෙන්නම් ඔයාලට